රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයේ දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පිළිබඳව යලි සමාජය තුළ දැඩි කතාබහක් මතු වී තිබෙනවා. ඔබ කවුරුද දන්නවා ඔහු කවුද කියලා. දේශපාලන හා පාතාල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවැරදි හා සාක්ෂි හා සාධක ගොනු කර ඊට සම්බන්ධ අපරාධකරුවන් සිරගත කිරීමට එහෙම නැත්නම් දඬුවම් ලබා දීමට මුල්ලු රහස් පොලිස් නිලධාරියෙක් තමයි ශානි අබේසේකර කියන්නේ. විශේෂයෙන්ම රාජපක්ෂ පරිපාලනය තුළ රට තුළ ආන්දෝලනයට ලක් වූ විශාල ප්‍රමාණයේ දේශපාලන ඝාතන පිළිබඳව බොහෝ පරීක්ෂණ පැවැත්වීම සඳහා නායකත්වය සැපුවේ ශානි අබේසේකර. මොකද රගර් ක්‍රීඩකයෙකු වූ සිටි මොහමඩ් වෂීම් තාජුඩීන් ඒ වගේම සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ධූරය දැරූ ලසන්ත වික්‍රමතුංග ඒ වගේම මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කර පැගීත් එක්නැලිගොඩ ඒ වගේම ඔබ කවුරුත් දන්නවා ඇති නාවික හමුදාව මගින් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පදිංචි වී සිටින පාසල් සහ ළමුන් සහ තරුණයන් 11 දෙනෙකුව නාවික හමුදා බුද්ධියන්සේ මගින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුවා. මෙන්න මේ සිද්ධිය පවා පරීක්ෂණ පැවැත්වුවේ ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුතුව. මෙන්න මේ නාවික හමුදා විසින් සිදු කරන ලද මෙම අපරාධයට සම්බන්ධ බවට එහෙම නැත්නම් වක්‍රව හෝ ඍජුව සම්බන්ධ වූ බවට හිටපු නාවික හමුදාපති වරුන් වන වසන්තා කරන්නාගොඩ සහ වජිර විජේගුණවර්ධනට පවා චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම තමයි වචීන් තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන සිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වී තිබෙනවා ඔහුගේ පරීක්ෂණවලින්. මොකද වසීම් තාජුඩින්ව පැහැරගෙන ගොස් ඒ ස්ථානයේ ඝාතනය කිරීම සඳහා සිරන්ති රාජපක්ෂ තමයි එම අපරාධකරුවන්ට වාහනයක් පවා සපයා දීලා තිබෙන්නේ. මොකද ඒක රතුකුරුස සංවිධානයට අයත් වාහනයක් සිරන්ති රාජදක්ෂට ලැබිලා තුනා. සිරන්ති රාජදක්ෂ තමන්ගේ ළඟ හිටපු කපිතාන් තිස්ස විමලසේන ලවා තමයි මේ මොහමඩ් වෂීම් තාජුඩීන්ව ඝාතනය කරනු ලැබුවේ. ඉතින් මෙන්න මේ සිද්ධීන් පිළිබඳව ශානි අබේසේකර ඉතාමත් නිවැරදි පරීක්ෂණයක් කරමින් සිටියා. ඒ විතරක් නෙමේ ඔබ කවුරුත් දන්නවා උපාලි තෙන්නකෝන් කීත් නොයා කියන පුවත්පත් කතුරුවරුන්ට පවා රාජපක්ෂගේ මිලිටරි ජුන්ටා විසින් පහර දී අනර්ථයන් සිද්ධ කරා. ඒ විතරක් නෙමේ වැලිකඩ සිරගෙදරට පැනලා සිරකරුවන් 27 දෙනෙක් ඝාතනය කිරීමට පවා ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බල ඇණිය ක්‍රියා කරා. ඉතින් මෙන්න මේ සිද්ධීන් සම්බන්ධයෙන් විශාල පරීක්ෂණ ක්‍රියාවලියක නියලුණු නිලධාරියෙක් තමයි මේ කියන ශානි අබේසේකර. ඉතින් මෙන්න මේ ශානි අබේසේකර පිළිබඳව රාජපක්ෂලා සිටියේ දැඩි වෛරකින්. මොකද තමන් විසින් මරලා දාන, තමන් විසින් ඝාතනය කරන ලද, තමන් විසින් කරන ලද අපරාධ හෙලිදරව් කිරගැනීමට පෙරමුණගත් ශානි අබේසේකර පිළිබඳව ඒ පාර්ශවයේ හිටියේ දැඩි අමනාපයකින්, දැඩි වෛරයකින් තමයි. මෙන්න මේ ස්වභාවය තුළ තමයි 2019 නොවැම්බර් මාස 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වන්නේ. ඔහු ජනාධිපති ධූරයට පත් වූ සැනින් තමන්ගේ රාජකාරිය වශයෙන් ප්‍රථමයෙන්ම සිදු කරනු ලැබුවේ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වශයෙන් එතෙක් කටයුතු කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව ඉන් ඉවත් කිරීම. ඒ සිද්ධ වුණේ 2019 නොවැම්බර් මාසයේ 21 වෙනිදා. ඔහුව ගාල්ල ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් එවකට සේවය කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් පසුව උසස් වූ නුවන් වෙදිසිංහගේ පුද්ගලික සහකාර නිලධාරියා වශයෙන් ශානි අබේසේකරව පත් කරනු යැව්වා. ඉතින් ඒ විතරක් නෙමේ මේ ගෝඨාභය රාජපක්ෂලා ශානි සම්බන්ධයෙන් මොනතරම් වෛරයකින් පසුවාද කිවහොත් ඔහු බලයට පත්වී එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරේ පත්වී ප්‍රථම රාජකාරිය ඌවේ මේ කියන ශානිව සහස් පොලිසියෙන් මාරු කිරීම. මොකද සාමාන්‍යයෙන් වැඩ බාරගෙන අගමැති ධූරේ පත් කළා, කැබිනට්ටුව පත් කළා, මැති ඇමතුවරු පත් කළා. ඉන් පස්සේ තමයි රාජ්‍ය සේවයේ ඊළඟ කාර්යභාරයන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන්නේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මොකද කරේ? තමන් බලයට පත් වූ පසු කැබිනට් එක හෝ අගමැති ධූරේ හෝ වෙනත් දේවල් පත් කිරීමට පෙර ප්‍රථම රාජකාරිය වශයෙන් ශානි අබේසේකරව
රහස් පොලිසියෙන් මේ ආකාරයට ඉවත් කරනු ලැබුවා. එතනින්ම ඔබට පැහැදිලිව පෙන්눔 කරනවා ඇති සානි අබේසේකර සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ රාජපක්ෂ කඳවුර මොනතරම් වෛරී සහගත ස්වභාවයකින් සිටින්න ඇද්ද කියලා. ඒ විතරක් නෙමේ ඔහුව 2020 ජනවාරි මාසේ 7 වෙනිදා වැඩ තහනමකට පවා ඊට පසුව ලක් කරා. අන්තිමට 2020 ජූනි මාසේ 30 වෙනිදා ඔහුව විශ්‍රාම පවා යැව්වා. ඉතින් ඒ විතරක් නෙමේ විශ්‍රාම වැටුප පවා අද වෙනතුරුත් ඔහුට ලබලා දීලා නැහැ. ඉතින් අවුරුදු 35ක පමණ කාල පරිච්ඡේදයක් පොලිස් සේවයේ ඉඳලා ලංකාවේ සිදු ඉතාමත් තීරණාත්මක වැදගත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඔවුන්ට දඬුවම් ලබා දීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් කළ සානි අබේසේකරට අන්තිමට සිදු වුණේ තමන්ගේ වසර 35ක පොලිස් සේවය අවසන් කළා විශ්‍රාම යාමට සිද්ධ වුණේ අදටත් විශ්‍රාම වැටුපවත් නැතුව තමයි ඔහුට ගෙදට්ට වෙලා සිටින්නට සිදු වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අඩුතරමින් ඔහුට ගෙදට්ට ගෙදරට වී නිදහසේ සිටීමට පවා ඉඩ සලසනවා නම් ඒකත් යම්කිසි ප්‍රශ්න සහගත නොවෙන්න පුළුවන්. නමුත් එහෙම නැහැ. ගෙදරවත් ඉන්න නොදෙන තත්යක් තමයි පසුගිය කාල පරිච්ඡේදය තුලම ඉස්මතු වී පෙන්වුම් කරන්නේ. මොකද විශේෂයෙන්ම මේ ශානි අබේසේකරව ගෝඨාභය රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂ කඳවුරේ බලෑණිය විසින් ඔහුව ඝාතනය කරන්න ඔහුගේ පවුලේ අයව විනාශ කිරීම නිරතුරු උත්සාහයක යෙදී සිටින බව අපිට විශේෂයෙන් පහුගිය වකවානුව තුළ යම් යම් අංශවලින් තොරතුරු ලැබුණා. ඉතින් ඒ පිළිබඳ මා විශේෂයෙන්ම මීට මාස 7කට 8කට පමණ පෙර, ඒ කියන්නේ 2023 පෙබරවාරි මාසේ 17 වෙනිදා ප්‍රථමයෙන්ම හෙළිදරව් කිරීමක් පවා කරා සානි අබේසේකරගේ ජීවිතයත් මරණයත් අතර කියන සිරස්තලයේ යටතේ මේ ඊතලයේ YouTube එක මගින්ම ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබඳව විශේෂ අනාවරණයක් පවා කරා. ඔබට ඒ දිනේට එම වීඩියෝ පටි උනත් මේකෙන් බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ ඔහුව ඝාතනය කිරීමට ඔහුව මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවට මේවන විට පැහැදිලිවම බුද්ධියංශ පවා ලිඛිතව කරුණු කාරණා අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් ඒ තුල ඔහුගේ ආරක්ෂාව තර කරන්න කියලා බුද්ධියංශ පවා පොලිස්පති හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට ඒවම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්නට ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඒ වගේම වැඩ බලන පොලිස්පති දැනට දේශබන්දු තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානා ගුණතිලක මෙන්න මේ සියලුම දෙනාට ලිඛිතව කරුණු වාර්තා කළා තිබෙනවා. ශානි අබේසේකරගේ ජීවිතය ආරක්ෂා කරන්න ඔහුව කිසියම් අවස්ථාවක ඝාතනයට ලක් වෙන්න පුළුවන් ඔහුගේ පවුලේ අයටත් ඒ ඉරණම අදුව ලක්වීමට ඉඩ තිබෙන ඉඩකඩ වැඩි කියන එක තමයි එම වාර්තා තුලින් පැහැදිලිව දැනුම් දී තිබෙන්නේ. නමුත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට මේ කිසිදු වගකීතු නිලධාරියෙ පියවරගෙන නැහැ. සාමාන්‍ය අර පැරණි ලටුලුටු බයික් එකකුත් යතුරු පැදියක් සහ පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් පමණක් නිවසේ ආරක්ෂාවට මාරුවේ මාරුවට ලබා දී තිනවා. ඉතින් මෙන්න මේක තමයි මෙතරම් බරපතල ජීවිත තර්ජනයකට ලක් වී ඇති ලංකාවේ තීරණාත්මක අපරාධ පරීක්ෂණ පිළිමද පරීක්ෂණ පැවතු නිලධාරියෙකුට අවසානයේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් ලබා ගැනීමට සිදු වී තිබෙන ආරක්ෂා මේක තමයි. ඉතින් මේක බරපතල ගැටලුවක්. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසන්න කියලා සානි අබේසේකර පසුගිය දිනක අභියාචනාධිකරණයට පවා පෙස්සමක් ඉදිරිපත් කරා. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මාර්ගයෙන් තමයි ඔහු මේ පෙස්සම පවා ඉදිරිපත් කරනු ලැබුවේ. ඉතින් අපිට දැනගන්නට ඇති ආකාරයට උපුල් ජයසූරිය සත පහක මුදලක්වත් අරගෙන නැතිවෙමින් ඉතාමත් සුවැන්ව තමයි මේක නඩුවට ඉදිරිපත් වී ඔහුගේ ආරක්ෂාව තර කිරීම සඳහා අධිකරණයට මේ පෙස්සම පවා ඉදිරිපත් කර ඇත්තේ. ඉතින් මෙන්න මේ පෙස්සම 2023 12 මාසේ 4 වෙනිදා, ඒ කියන්නේ මේ පසුගිය දෙසැම්බර් 4 වෙනිදා විභාගයට ගත්තා. ඉතින් එම අවස්ථාවේ නීතිපති සන්දෑත් රාජරත්න වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීචීත්න රොහාන්ත අබේසූරිය මහත්මයා පවා ප්‍රකාශ කරා මේ ශානි අබේසේකරව ඝාතනයේ ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බවට බුද්ධියංශ පැහැදිලිව ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා කියන එක පවා ඔහු අධිකරණයට පවා දැනුම් දීමක් කරා. විශේෂයෙන්ම රියානතුරකින් හෝ වෙනත් ක්‍රමයකින් මේ ඝාතනය සිදු වී හැකි කියන එකක් තමයි එම වාර්තා තුලින් පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවයේ කරුණු මෙන්න මේ
මේ ස්වභාවයේ හේතු කොටගෙන එම කරුණු සැලකිල්ලට භාජනය කර අභියාචන අධිකරණ විනිසුරුවරුන් විසින් මෙන්න මේ ශානි අබේසේකරගේ ආරක්ෂාව තර කරන්න කියලා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලිඛිතව දැනුම් දීමක් කරලා තිබෙනවා. නමුත් ඒ දේ කොයි ආකාරයට මේ අවස්ථාව වෙනුවටත් ඉෂ්ට කර කරයිද කියන එක බරපතල ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා අනුව සානි අබේසේකරව මේ තරම් මරා දැමීම සඳහා තීර්ණාත්මක ගාමක බලවේගයේ වශයෙන් ක්‍රියාත්මක වී සිටින්නේ කවුද කියන එකත් දැන් ඔබට බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද රාජපක්ෂ හෝ රාජපක්ෂලාගේ කඳවුර ඔහුව මරන්න ඝාතනය කරන්න අවශ්‍යතාවයක් තිබුණත් දැන් මේ ඝාතන අවශ්‍යතාවේ කා හරහාද සිද්ධ කරන්න යන්නේ කියන එකත් දැන් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේට අදාළ සියලු බුද්ධ්‍යංශ වාර්තා මේ වන විට මා සතුව තිබෙනවා. ඉතින් මේ සියලු බුද්ධ්‍යංශ වාර්තා ඉතාමත් නිර්වුල්ල පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා මේ ශානි අබේසේකරව ඝාතනය කරන්න හදන්නේ කවුද කියලා. මේ සියලුම බුද්ධ්‍යංශ වාර්තා මම රහස් බුද්ධ්‍යංශ වාර්තා මේ බුද්ධ්‍යංශ වාර්තා සියල්ල මම ලබා ගත්තා. මේ තවත් තියෙනවා මේ සියල්ලේ පැහැදිලිව ඉතාමත් නිර්වුල්ල මේ පුද්ගලයෝ කවුද කියන එක මේ වාර්තා තුල තියෙන. ඒක නිසා මම මේ වගකීමෙන් යුතුව මේ කරුණු කාරණා මේ විදිහට ඔබට මේ බුද්ධි වාර්තා පෙන්නමින් කතා කරන්න හදන්නේ. ඒකයි මේ පැහැදිලිවම තියෙන මේ වාර්තා තුල මේ අපරාධය සිද්ධ කරන්නේ කවුද කියලා. දැන් මෙහිදී මූලික කම මේ සමස්ත මේ බුද්ධි වාර්තාවල එහෙම නැත්නම් මේ අපරාධ විඳිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරිය ඊට වඩා ඊට අමතර පොලිස් විශේෂ කාර්යාංශය රාජ්‍ය බුද්ධි සේවය ඊට පොලිස් බුද්ධ්‍යංශය පොලිසිය මේ සියලු අංශ විවිධ ආකාරයේ පරීක්ෂණ කරලා තියෙන මේ පරීක්ෂණ මේ සියලු වාර්තා තමයි. ඉතින් මේ සියල්ල සම්පීඩනය කරලා බලනකොට ඒ හැමතැනම ගම්මේ වන්නේ එහෙම නැත්නම් මේ තුල ඉස්මතු වෙන්නේ සානි අබේසේකරව ඝාතනයේ කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ජූතිත්‍ය වශයෙන් කටයුතු කරන බවට ලිඛිතව නමත් එක්ක සඳහන් වෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමයි මේ දේ කරන්න යන්නේ කියන එක තමයි එම වාර්තා පිළිබඳව යම් නිගමනයකට එළඹෙමින් අපිට පැහැදිලිව පෙන්වුම් කෙරෙන. ඉතින් ඒක ඉතාමත් බරපතල කාරණයක්. මොකද රටේ වැඩබලන පොලිස්පතිවරයා මේ ආකාරයට යම්කිසි අපරාධයක් කිරීමට සැලසුම් කරන්නේ නම් ඒ අපරාධය සඳහා යම්කිසි අපරාධකරුවන් පිරිසකට ඍජුව හෝ වක්‍රව මේ උදව් උපකාර කරන්නේ නම් එය අපිට කිසිසේත් බැහැර කළ හැකි කරුණක් නොවේ. මොකද මේ වාර්තා බැලුවට පස්සේ අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න තමයි. මොකද මේක මා පුදු පුජ්‍යලෙකව හුදුව කරන කරුණු කාරණාවක් නොවේ. මේ ආණ්ඩුවේම එහෙම නැත්නම් මේ බුද්ධ්‍යංශම විසින් කරන ලද පරීක්ෂණවල වාර්තා ඇසුරු කරගෙනයි මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා කාටවත් මේ කරුණු හුදු බොරු කරුණු කියලා ව්‍යාජ කරුණු කියලා පත්තකට දාන්න අපහසුයි. ඉතින් ඒක නිසා මේක ඒ විතරක් නෙමෙයි මේ ශානි අබේසේකරට දුරකතන මගින් පවා තර්ජනය කළ තිබෙනවා. තෝව අපි කොයි වෙලාවේ හරි මරලා දානවා. තෝව විතරක් නෙමෙයි තෝගේ පවුලවයි දරුවෝවයි පවා මරලා දානවා කියලා මේ දුරකතන වලින් පවා තර්ජනය කළා තිබෙනවා. ඉතින් ඒකේ වார்த்தාවත් මේ අවස්ථාවේ මා සතුව තිනවා. ඒකේ තිනවා ඉතාමත් වැදගත් කරුණු රාශියක් මම ඔබට ඒවා සියල්ල පෙන්눔 කරෙන්න. මෙන්න මේ තිනේ දුරකතන තර්ජන කරපු වார்த்தා පවා මෙහි තිනවා. මෙහි තිනවා ඉතාම පැහැදිලි වශයෙන්ම සානි අබේසේකරට අයත් 0.71යි 856යි 14යි ඉතිරි අංක කියන්නේ නැහැ. අන්නේ ඔහුගේ දුරකතනයට 501 කියන දුරකතනයකින් කතා කළ තමයි මේ තර්ජනය කළා තිබෙන්නේ. ඉතින් මේ සිද්ධිය පිළිබඳව ශානි අබේසේකර පොලිසියට පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ පැමිණිල්ලට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී MVRUN ආර්යරත්න මහත්මයා පවා පරීක්ෂණයක් පවත්වූ බවට මෙන්න මේ වார்த்தාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් මෙහිදී පැහැදිලිව පෙන්වන මේ වார்த்தාවේ සඳහන් කරුණු ඔබට ඒ විදිහට මම කියන්නම්. මරණ තර්ජනය එල්ල කරන ලද 501 දරණ දුරකතන අංකය විශේෂ ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ අනුදැනුම ඇතුව නිකුත් කරන ලද්දක් බවත් ඒහා සම්බන්ධ තොරතුරු කිසි දිනක එම කොමිසම් සභාව හෝ ඊට සම්බන්ධ ආයතන මගින් ලබා නොදෙන බවත් එසේ දත්ත ලබා නොදීමට
එකම හේතුව තර්ජනය සිදු කරන ලද පුද්ගලයාගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම කියන එකත් මේකේ පැහැදිලිව පෙන්නු කරනවා. ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවය දන්නාලු මේ 501 කියන ඔහුට ඒ කියන්නේ ශානිට තර්ජනය කර 501 කියන අංකය කාගෙද කියලා දන්නවා. මොකද ඒක ඒ අංකේ ලබලා දීලා තියෙන විදුලි සංදේශ කොමිසම් සභාව මගින් විශේෂිත පුද්ගලයෙකුටලු. නමුත් විදුලි සංදේශ කොමිසම් සභාව ඒ විශේෂිත පුද්ගලයා කවුද කියලා කියන්නැල්ලු. ඔහුව ආරක්ෂා කරනවලු මේ පැහැදිලිවම. ඒක තමයි මේක ඉතින් ඒකෙන් පැහැදිලිව පෙන්නුම් කරන මේ අපේ වාර්තා නෙමෙයි මේ මේගොල්ලන්ගේ වාර්තා. මේකෙන් පැහැදිලිව පෙන්නුම් කරනවා විශේෂිත පුද්ගල සානිට තර්ජනය කරන සානිව මරන්න විශේෂිත පුද්ගලයෙකුට අදාළ තොරතුරු එක්රැස් කරන්න විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව මගින් 501 අංකෙන් අංකයක් යම් කිසි පුද්ගලයෙකුට ලබලා දීලා තිනෝ. ඉතින් ඒකෙන් තමයි මේ ආකාරයට සානිට තර්ජනය කළ තිනේ. නමුත් ඒ අංකය පවා හෙලිදරව් කරන්නට ඔහු යන්නැල්ලු. ඔහුව ආරක්ෂා කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව පවා පියවර ගන්නවා කියන එක තමයි මේ වාර්තාවේ කරුණු පිළිබඳව අපිට පැහැදිලිව පෙන්නුම් කරන්නේ. මේ ඒ වාර්තාව තමයි මා ඔබට පැහැදිලි වශයෙන් ප්‍රකාශ කරේ. ඉතින් මේකෙන්ම තේරෙනවා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවත් මේ රටේ අපරාධකරුවන් පුනරුත්ථාප අපරාධකරුවන් ආරක්ෂා කිරීමට පියවර ගන්න බවට මේකෙන් ඉතාමත් පැහැදිලිව. ඉතින් මේක ඉතාමත් භයානකම තත්ත්වයක්. මොකද ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් මේ ආකාරයට තවත් මොනතරම් දුරකතන අංක විවිධ පුජ්‍ය අපරාධ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව හරහා නිකුත් කර ඇද්ද කියන එක ඔබට ඉතාමත් පැහැදිලිව වැටහෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වාර්තාවේ සඳහන් කරුණු එකක්වත් අමතක කරන්න එහෙම නැත්නම් මේක පසකට තල්ලු කර හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වාර්තාවේ තවත් පැහැදිලිව පෙන්නුම් කරනවා දේශපාලන උවමනාවන් මත දේශපාලන උවමනාවන් ඉටු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසය හරහා එහි ඉහළ නිලධාරීන් බිරිඳකු සම්බන්ධ කරගෙන තමයි මේ ශානි අභිෂේකරව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සලසන්නේ කියන එක තමයි මේ වාර්තා තුළ සඳහන් වෙන්නේ. මෙහි තවත්ම ඉතාමත් වැදගත් කරුණු කීපයක් ඔබට ප්‍රකාශ කරන මේ කහපාටි මේ සටහන් කළ තියෙන මේ සම්පූර්ණ වාර්තාව කියන්න ගියොත් මේක ලොකු වාර්තාවක් මේකේ තියෙන නම් හිටන් තියෙනවා. මේකේ තියෙනවා මේකේ එකතාව තරක දෙනවා. ඔහු විසින් ඔහු කියන්නේ දේශබන්දු තෙන්නකෝන් විසින් ඔහු කියන්නේ දේශබන්දු තෙන්නකෝන් ඔහු විසින් මෙහෙවනු ලබන ලෙනදාරින් කණ්ඩායමක් සේවය කරනු ලබන කොළඹ අපරාධ කොට්ටාසයේ විසින් මෑතකදී සිදු කරන ලද බිහිසුණු මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු මේවන විට අනාවරණය වී ඇත කියලාත් මේකේ තියෙනවා. ඒ කියන්නේ කොළඹ අපරාධ කොට්ටාසය. ඒ කියන්නේ අර දෙමතරගොඩ වැල්ලම්පිටිය පාරේ පිහිටි අපරාධ කොට්ටාසය. ඒ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් මේවන විට කටයුතු කරන්නේ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා. එක පැත්තකින් ඔතන ඉන්න ඕනේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ව පොලිස් අධිකාරීවරයෙක්ව අධ්‍යක්ෂ තනතුරේ ඉන්න ඕනේ. නමුත් නෙවිල්ද සිල්වා කියන්නේ සහකාර පොලිස් අධිකාරීවරේ. ඒ කියන්නේ ජූනියර් මිනිස්සෙක් ජ්‍යෙෂ්ඨත්වයේ අඩු මිනිස්සෙක්. එතකොට එයාට තමයි මේ කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ ධූරය පවා ලැබලා තින්නේ. ඇයි? ඒ කියන්නේ ඒ හර ඔහු හරහා මේ අපරාධය ඉෂ්ට කරන්න ඉතාමත් පහසු වෙලා තියෙනවා. ඔහු ඉතාමත් විශ්වාසවන්ත අපරාධ කිරීම සඳහා හොඳ පුද්ගලෙක්. ඒ නිසා තමයි ඔහුවත් පවා එතන තියාගෙන ඉතින් මෙන්න මේ පැහැදිලිව මේ වාර්තාවේ පැහැදිලිව මෙතනින් කියනනවා මේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් පිරිසක් මාර්ගයෙන් පසුගිය සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන රාශියක් පිළිබඳව පවා තොරතුරු අනාවරණය වී තිබෙනවා කියන එක මේ වාර්තාව තුළ පැහැදිලිව පෙනෙනවා. දැන් මේකේ තවත් පැනක දෙනවා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයුම් මත සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා සහ පොලිස් පරීක්ෂක ජකත් නිශාන්ත ඇතුළු අයලුවන් අය තමයි මේ අපරාධ සිද්ධ කරන්න කියන එකත් මේකේ පැහැදිලිව සඳහන් කරන මෙතන. ඉතින් මෙන්න මේක කියනකොට ඇඟත් හිරිවැටෙන වෙලාවකට ඉතින් ඒක එකතකට බලනකොට ඒ විතරක් නෙමෙයි මෙහි තවත් ඉතාමත් වැදගත් කරුණු කීපයක් මා ඔබට මේ වාර්තාවෙම තියෙන කරුණු තමයි මේ කරන්නේ. ඒ කියන්නේ සානි අබේසේකරගේ පවුලේ සමාජිකයන් කිසියෙකු ඝාතනය කිරීමේ පූර්ණ සැලසුමක් ඇතිව කටයුතු කරන බව ඔහුගේ පූර්ණ ක්‍රියාකාරකම් පිළිබඳ සහ ඔහුට ඇති දේශපාලන සබඳකම් හා ලැබෙද්දීයන් කෙරෙහි යොමු කිරීමේ ඉතාමත් ප්‍රබල ලෙස පෙළී යනවා කියලා තියෙනවා. ඒ කියන්නේ
ශානි අබේසේකරව ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙනවා. ඒ සැලසුමට දේශබන්දු තෙන්නකෝන් හවුල්, ඒ කියන්නේ ඔහුගේ, ඔහු කියන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ දේශපාලන සබඳතා මත මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා කියන එක තමයි ඊටමත් පැහැදිලි තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ඒ වගේම දිනෝ මේ මේ ශානි අබේසේකරගේ ආරක්ෂා සඳහා යොදවා ගනු ලබන නිලධාරීන් ලවා හෝ ඔහුව ඝාතනය කරන. ඒ කියන්නේ ශානි අබේසේකරට ආරක්ෂාව දීලා ඔහු එම නිලධාරීන් හරහා හෝ මේ ශානිව ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බවට මේ වාර්තාව සම්පූර්ණ පැහැදිලිව පෙන්වුම් කරනවා. ඉතින් මේක ඉතාමත් භයානකම භයානක තත්ත්වයක්. ඉතින් මම ඒකයි මේ කරුණු මේ විදිහට ප්‍රකාශ කරේ. මේකේ ඇති ස්වභාවය, මේකේ මොනතරම් ප්‍රශ්න සහගත වාර්තාවක්ද කියලා ඔබට මේකෙන් මේ කරුණු අධ්‍යයනය කිරීමේදී ඉතාමත් පැහැදිලිව පෙන්වුම් කරනවා ඇති. ඒ විතරක් නෙමෙයි, මෙහිදී තවත් දෙයක් ප්‍රකාශ කළ යුතුයි. මේ තමයි ඒ වගේම තමයි මේ ශානි අබේ දැන් මෙතනදී මේ වார்த்தාවට අනුව තිබෙනවා. ශානි අබේසේකරගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් මාර්ගෙන් හෝ ඔහුව ඝාතනය කරන්න ඉඩ තිබෙනවා කියන. දැන් ඒකට මා හොඳ උදාහරණයක් පවා ඔබට මා ප්‍රකාශ කරනවා. පසුගිය 12 වෙනි මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ 2022 12 වෙනි මාසේ 17 වෙනිදා ශානි අබේසේකරගේ මෝටර රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා රාත්‍රියේ. ඒ කියන්නේ ශානි අබේසේකර යම් කිසි ස්ථානයකට ගිහිල්ලා ආපසු නිවසට ඇහිල්ලා මෝටර රථයේ ගරාජ් එකට දාලා එතනින් ගිහිල්ලා තිනෝ. ඒ අවස්ථාවේ මෝටර රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළා තිබෙනවා. ඉතින් ඒ වෙඩි ප්‍රහාරය පිළිබඳව රහස් පොලිසියේ සහකාර පොලිස් සහස් පොලිසියේ පොලිස් අධිකාරී බුද්ධික විජේසූරිය විසින් පරීක්ෂණයක් පවත්වලා තිබෙනවා. ඉතින් ඒ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වෙලා තියෙනවා. බොරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ශානි අබේසේකරට නිවසේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරියෙක්ගේ ගිනි අවියකින් තමයි ඒ වෙඩි ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකෙන් දැන් මේකෙම පැහැදිලි වෙනවා අර කියන කතන්දර සහ මේ කියන කරුණු අතර සමානතාවයක් තිබෙනවා. ඉතින් ඒ කියන්නේ ශානි අබේසේකරට ආරක්ෂාව දීලා ඒ ආරක්ෂාවට තියෙන තුවක්කුවකින්ම තමයි මේ ඔහුගේ වාහනයට මේ වෙඩි ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඉතින් නමුත් පසුව කියලා තියෙනවා මේක මේ අත්වැරදීමකින් සිද්ධ වෙච්ච වෙඩි ප්‍රහාරයක් නැතුව මේක හිතාමතා සිද්ධ කර දෙයක් නොවේ කියලා. ඉතින් ඒකත් පුළු දුප්පුදුමයක් තමයි. ඉතින් මොකද මෙච්චර මේ තීරණාත්මක සාධකයක් ප්‍රශ්න සහගත පුද්ගලයෙකුට ආරක්ෂාව දීලා ඒ ආරක්ෂක තුවක්කුවකින් මේ විදිහට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා අඩුම තරමින් ශානි අබේසේකර මේ වාහනේ යන්නට එළියට පැනලා නිවසට ඇතුළට යන්නට පෙර ඔහුට එල්ල වුණා නම් මේ වෙඩි ප්‍රහාරය, එතකොට ගියයි මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි, මේක වැරදීමක සිද්ධ වුණේ, අනේ සොරි කියලා ඉවරලා අන්තිමට මොකද වුණේ, ශානි අබේසේකර ඝාතනයට ලක් වුණා නම් ඔහුගේ සිරුර බොරැල්ලේ කනත්තේ වලලලායි, අන්තිමට ඝාතකයොත් නෑ, කරපු මිනිස්සුත් නෑ, මොකක්වත් නෑ ඒගොල්ලෝ. ඉතින් මෙන්න මේ වගේ ඉතාමත් සියුම් සැලසුම් සහගත සිදුවීම් වීමට තිබෙන ඉඩකඩ වැඩි කියන එක මෙන්න මේ සිදුවීමෙන් පවා ඉතාමත් පැහැදිලිව පෙන්වු කරනවා. ඉතින් ඒකෙන්ම පේනවා ශානිව ඝාතනය කිරීම සඳහා කරන ක්‍රියාවලියන් පිළිබඳව කුමක්ද. නමුත් ඉතින් බුද්ධික විජේසුන්දර කියන පොලිස් අධිකාරීවරයා මේ පිළිබඳ පරීක්ෂණ පැවතුවත් ඊට එහා සිදුවේ කුමක්ද කියන එක කිසිදු තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඉතින් අපි දන්නවා පසුගිය කාලේ මේ ශානි අබේසේකර එළියේ හිටින්දී නෙමෙයි, ශානි අබේසේකරව බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන පවා මරන්න සැලසුම් කරා. මොකද අපි දන්නවා 2020 ජූලි මාසේ 31 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාසය මගින් ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තා. ඔහුව දින ඔහුව මාස 10යි දින 18ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණා. ඔහු නිදහස් කරේ 2021 ජූනි මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ මාස 10යි දින 18ක්. ඉතින් ඒක පවා මොකටද කරේ? ඒකත් ඊටාම සැලසුම් සාගතව කරන ක්‍රියාවලියක්. ඉතින් මේ මොකද ඔහුව ඒ විදිහට අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගතලා. ඔබට මතක ඇති අර රාගම පැත්තේ, මට මතකයි රාගමද කොහෙද, රාගම අර කොවිඩ් වසන්ත කාලේ, කොවිඩ් කාලේ අර එහි සිරකරුවෝ විසින් එහි සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කරා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින්. 11 දෙනෙක් ඝාතනයට ලක් වුණා. අන්නේ ඝාතනය කරන අවස්ථාවේ ශානි අබේසේකරත් එහි සිටලා තිනවා. ඉතින් ඔහු එහි සිටලා දැන් ඒ සිද්ධියේදී ඔහුවත් ඝාතනයට ලක් වුණා නම්, එහෙමනම් ඒ වෙඩි ප්‍රහාරයකට ලක් කළ ඔහු ජීවිතෙත් විනාශ වුණා නම් කියයි මේ සිරකරුව විසින්ම වෙඩි තබලා ඔහුව ඝාතනය කරයි කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔහුව ඊට පස්සේ ඔහුට කොවිඩ් හැදිලා ඔහුව වැලිකන්ද කඳවුරට ගිහින් දාලා තුනා.
ඉතින් මොකද මේ කොවිඩ් හදලා හරිනම් කොවිඩ් හැදුනහම එක්කෝ අංගොඩ මේ රෝහලට ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් යම් කිසි රෝහලකට ඉදිරිපත් කළ අවශ්‍ය ප්‍රතිකාර දෙන්න ඕනේ. නමුත් ශානිය අබේසේකරට ප්‍රතිකාර දුන්නේ නැහැ. ශානිය අබේසේකර වැලිකන්දේ ඒ කඳවුරකට දාලා ඔහුව තිබුවා ඒ කියන්නේ කොවිඩ් වලින් හරි මරවන්න සැලසුමක් තිබුණා. ඉතින් මේකේ මේකෙන් පැහැදිලිව පෙන්නුම් කරනවා ඔහුට තියෙන ජීවිත තර්ජනය කුමක්ද කියන එක. ඒ විතරක් නෙමෙයි දැන් මේ ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තේ ඇයි කියන එක සමහරු නොදන්න වෙන්න පුළුවන්. ඔහුව අත්අඩංගුවට ගත්තේ අර ඔබට මතක ඇති මොහමඩ් සියාම් කියන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකව ඝාතනය කරා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින්. දැන් ඔහුව මරණ දඬුවමට නියමෙලා වන්දනාගාර තුල තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙන්න මේ පුජ්‍යලයාව ඒ කියන්නේ වාස් ගුණවර්ධනට බොරු අවිය ආයුධ දාලා ශානි අබේසේකර විසින් බොරු නඩුවකට පැටලුවා කියලා තමයි මේ විදියට ඔහුව බොරුවට අත්අඩංගුවට ගත්තේ. ඒ කියන්නේ වාස් ගුණවර්ධනගේ ළඟ ආයුධ තිබුණේ නැහැ. ශානි අබේසේකර තමයි මේ ආයුධ ඔහුට දැලා ඔහුගේ ළඟ තුන ආයුධ විදියට අත්අඩංගුවටගෙන ඔහුව බොරුවට රක්ෂිත බන්ධනාගාර කරලා නඩුවක් පැටලුවා කියලා දේශබන්දු තෙන්නකෝන් විසින් තමයි කොළඹ අපරාධ කොට්ටාසිය හරහා මේ ශානිව අත්අඩංගුවට ගත්තේ. ඉතින් එතෙන්දී පැහැදිලිව ප්‍රකාශ කරලා යුතු දෙයක් තමයි මේ වාස් ගුණවර්ධන ළඟ තිබුණා තුවක්කු තුනක්. ඉතින් මේ තුවක්කු තුනේ තුනම ශානි අබේසේකර විසින් කලගෙඩි හේනේ කුකුල් ගොවිපලක තියලා තමයි අත්අඩංගුවටගෙන තිබුණේ. ඉතින් එහි සිටයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා මේ වාස් ගුණවර්ධන තමයි මෙතන මේ තුවක්කු හංගන්න ගෙනලා දුන්නේ කියලා. නමුත් මේ තුවක්කු අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ තුවක්කු වල තිබුණා අංක. ඒ තුවක්කු තුනේ අංක තුනක් තිබුණා පොලිසිය. එතකොට මේ අංක තුන තමයි 901 921 23.7 ඇල ඉරක් 18.78 අනිත් එක 99.11 318 ඇල ඉරක් 18.74 අනිත් එක 94.07 88. මෙන්න මේ අංක තුන තමයි ඒ පොලිස් තුවක්කු වල තිබුණේ. ඉතින් මෙන්න මේ තුවක්කු කාගේද කොහෙද තිබුණේ මෙහෙ කොහෙන්ද මේ වාස්ත්‍ර ලැබුණේ තුනේ කියලා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වුවා මේ අංක තුන හරහා. ඉතින් ඒ අංක තුන හරහා පරීක්ෂණ පැවැත්වුවේ අනාවරණ වුණා විලච්චියතහ ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය සහ තන්ත්‍රිමලයේ පොලිසියවලට පොලිසියවල අවියාවුද ගබඩාවල තිබුණු තුවක්කු තමයි මේ වාස් ගුණවර්ධන අතට පත් වෙලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ පත්වීම පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වුණා මේ විලච්චිය පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර පසුව නියෝජ්‍ය පොලිස්පති වරයෙක් දක්වා උසස් වූ සෙන්දනායක තමයි විලච්චිය පොලිසියේ අවියාවුද කීපයක් මේ විදියට වාස් ගුණවර්ධනට ලැබලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තන්ත්‍රිමලයේ පොලිසියේ අවියාවුද ගබඩාවෙනුත් මේ විදිහට අවියාවුද කීපයක් මේ වන විට දැනට රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරය දරණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර විසින් තමයි තන්ත්‍රිමලයේ අවියාවුද ගබඩාවෙන් වාස් ගුණවර්ධනට තුවක්කු ලබා දෙන කියන එකත් හෙළි වුණා. ඉතින් මෙහෙම බලනකොට දැන් මේකෙ මොකද මේ හෙළිවීමට හේතුව තමයි මේ සෙන්දනායක සහ කාවින්ද පියසේකර මේ තුවක්කු ටික මේ තන්ත්‍රිමලයේ සහ විලච්චිය පොලිස් වලින් ලබලා දීලා තුනේ පොලිස්පති සටහනක් දාලා දීලා තියෙන්නේ වාස් ගුණවර්ධනට මේ තුවක්කු ටික දුන්නා කියලා. ඉතින් ඒ තුවක්කු තමයි වාස් ගුණවර්ධන මේ කලගෙඩි හේනේ කුකුල් ගොවිපලක සංගවා තිබියදී මේ අත්අඩංගුවට ගත්තේ ශානි අබේසේකර. නමුත් දේශබන්දු තෙන්නකෝන් විසින් කතාවක් හැදුවා මේ අවි ආයුධ මේ බොරුවට වාස් ගුණවර්ධනට දාලා බොරුවට ඔහුට නඩුවක් පැටවුවා කියන එක. ඉතින් මෙන්න මේ සිද්ධියට තමයි ශානි අබේසේකරව මේ ආකාරයට අත්අඩංගුවට ගත්තේ කොළඹ දෙමටගොඩ අපරාධ කොට්ටාසේ වගේ අත්අඩංගුවටගෙන මාස 10යි දින 18ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ. ඉතින් මෙන්න මේ දෙමටගොඩ මේ ආකාරයට ශානිව අත්අඩංගුවට ගන්න මුල් උනේ එක් පුජ්‍යලයෙක්. ඒ තමයි පොලිස් පරීක්ෂක ඉරෝස් චමින්ද විල්වර ආරච්චි. ඔහු වාස් ගුණවර්ධනගේ හොඳම ගෝලියෙක්. ඔහු තමයි බොරු සාක්කියක් දීලා තින්නේ දේශබන්දු තෙන්නකෝන්ලගේ අවශ්‍යතාවය මත කොළඹ අපරාධ කොට්ටාසේට මේ තුවක්කු ටික චානි අබේසේකර ඒ වගේම ඔහු ළඟ හිටපු පොලිස් උපපොලිස් පරීක්ෂක වරුන් වන නවරත්න පේමතිලක සුගත් මෙන්ඩිස් යන අය මේ කියන කුකුල් ගොවිපලට ගෙනල්ලා දාලා බොරුවට මේ විදියට වාස්ව අත්අඩංගුවට ගත්තයි කියලා බොරු කට උත්තරයක් මේ ඉරෝස් චමින්ද විල්වර ආරච්චි කියන පොලිස් පරීක්ෂකවරයා දෙමටගොඩ අපරාධ කොට්ටාසේට දුන්නා. ඒ කට උත්තරේ පදනම් කරගෙන තමයි ශානිව මේ විදියට
අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. මෙහිදී තවත් සුවිශේෂී දෙයක් කියන්න ඕනි. මේ විල්වර ආරච්චි කියන, ඒ කියන්නේ ඉරෝස් චමින්ද විල්වර ආරච්චි කියන පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධවත් පොලිස් විශේෂ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පරීක්ෂණ දෙකක් පැවැත්වුවා. ඒ දෙකේ අංක දෙකක් මා ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. USIU 38 ඇලයිරක් 2020 SIU 78 ඇලයිරක් 2020. මෙන්න මේ ඉරෝස් චමින්ද විල්වර ආරච්චිගේ ක්‍රියාකලාපයන් පිළිබඳව එම විමර්ශන ඒකකයේ පරීක්ෂණ දෙකක් පැවැත්වුවා. මෙන්න මේ පරීක්ෂණ දෙක නවත්වන්නම් ඒක ඒ පරීක්ෂණ කිරීම අවසන් නතර කරන්නම් කියලා තමයි මේ කියන ආකාරයට සානි අබේසේකරට විරුද්ධව ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සානිව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තට පස්සේ මේක රටේ දැන් විල්වර ආරච්චිට විරුද්ධව තියෙන SIU එකේ පරීක්ෂණ දෙකම දේශබන්දු තෙන්නකෝන් විසින් යටපත් කළ පයිලුත් අයින් කළා දාලා තියෙනවා. ඉතින් ඒකෙම පෑදිරුව පෙන්눔 කරනවා ඇති ඔබට මොකද්ද මෙහිදී සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් මෙන්න මේ අත්අඩංගුවට ගැනීම අයුතු සහගත ලෙස බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩුවෙන් ශානි අබේසේකර පහුගියදා නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට පවා ප්‍රකාශ කරා ප්‍රමාණවත් සාක්ෂි නැ මේ මූට විරුද්ධ මේ සම්බන්ධයෙන් නඩු පවරන. ඒ අනුව ශානි අබේසේකර නිදොස් කොට නිදහස් වුණා. ඊට පස්සේ ශානි අබේසේකර වැඩ බලන පොලිස්පති දේශබන්දුට විරුද්ධව මිලියන 100ක වන්දියක් ඉල්ලලා දැන් අධිකරණයේ නඩු පවරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු හේතු කොටගෙන තමයි දැන් ශානිව මරන්න ඊළඟ වටේන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ අනුව තමයි රියාණ තුරකින් හෝ වෙනත් ක්‍රමයකින් මේ ආකාරයට ශානිව ඝාතනය කිරීම සඳහා උත්සාහ කරන්නේ මේ අය. ඉතින් මේක ඉතාමත් භයානක අනතුරුදායක සත්‍යයක් දෙයක්. ඉතින් මොකද අපි දන්නෝ දැන් මා අර මුලින් ඔබට ප්‍රකාශ කළ ආකාරයට ওই වසීම් චාර්දුඩීන් ආඝාතනය, ලසන්ත වික්‍රමතුංග, එක්නලිගොඩ, ඒ වගේම ওই ළමයි 11 දෙනෙක් පැහැරගෙන යෑම, කීත් නොයාල් උපාලි දෙන්නකොන්ට පහර දීම, වැලිකඩ බන්ධනාගාරයේ ওই තියෙන සිරකරුවන් ඝාතනය, මේ ආකාරي ඝාතන රාශියක ප්‍රධාන සාක්ෂිකරුවෙක් සහ විශේෂ විමර්ශකයෙක් තමයි මේ කියන ශානි අබේසේකර. ඉතින් මේ ශානි අබේසේකරව තව අවුරුද්දකින් අනිවාර්යයෙන් මේ පවතින ආණ්ඩුව පෙරලෙනවා පෙරලෙනවාම තමයි. ඒක අපව විශේෂ දෙයක් නෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අනිවාර්යෙන් ගෙදර යෑමට සිද්ධ වෙනවාම තමයි. ඉතින් බොහෝ දුරට ඉන් පස්සේ උදා වෙන්නේ හොඳ පෙගලසීලි ආණ්ඩුවක් තියෙන එක බොහෝ දෙනාගේ උපකල්පනයක් තියෙනවා. ඉතින් හොඳ වැදගත් ආණ්ඩුවක් බිහි වුණොත් 2024 ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන් මේ පරීක්ෂණ ටික උඩට එනවා. රාජපක්ෂලාගේ රනිල් වික්‍රමසිංහලාගේ ඔය ටිරාන් නලස්ලාගේ ඔය වැඩ බලන පොලිස්පතිලා ඒගොල්ලෝ මෙතෙක් කල් සිදු කරලාද එහෙනම් පෞද්ගල කාලයේ සිදු කරලාද අපරාධවල පරීක්ෂණ අධිකරණ ක්‍රියාමාර්ග ඉහළට එසවෙනවා. ඉහළට එසවුනාට පස්සේ එහි ප්‍රධාන සාක්ෂිකරුවෙක් වන්නේ කවුද? ශානි අබේසේකර තමයි ප්‍රධාන සාක්ෂිකරුවා වෙන්නේ. එතකොට ඔහු දෙන සාක්ෂිය ප්‍රබල සාක්ෂියක් වෙන්න පුළුවන් අන්න එදාට අධිකරණේ. ඒ නිසා තමයි මේ ආකාරයට ශානි අබේසේකර කුමන ක්‍රමයකින් හෝ මේවන විට මරා දැමීමට, ඝාතනය කිරීමට, ඔහු විනාශ කිරීමට, ඔහුගේ පවුලේ අයව නැති කිරීමට මේ ආකාරයට සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ අපරාධය සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම ටිරා නල රනිල් වික්‍රමසිංහල සහ වැඩ බලන පොලිස්පතිවරු අනිවාර්යයෙන්ම මේ අපරාධයට වගකිය යුතුම තමයි කියන එක තමයි අපගේ කාගේත් හැඟීම. මොකද මේ පරීක්ෂණ වාර්තා මේ අපේ වාර්තා නෙමෙයි. මේවා මේ අයම විසින් සිදු කරන ලද මේ වාර්තා පිළිබඳ ඉතාම සැලකිල්ල යොමු කිරීමේදී මේ කරුණු පිළිබඳව අපිට තහවුරු කරගන්න පුළුවන්. දැන් මේකෙදි මේ තියෙන ඉතාමත් තව පැහැදිලි වාර්තා තියෙන මෙතනදී පොලිස් විශේෂ කාර්යාන්තය අපරාධ විඳිතියන්නා සාක්ෂිකරුවන්ගේ කොට්ටාසය මේ තක්ෂේ මේ ශානි අබේසේකරට පිළිබඳ තියෙන තර්ජන ගර්ජන පිළිබඳ පරීක්ෂණ කළා තියෙනවා. ඒවැයන් පවා හෙළිදරව්ල තියෙනවා. ඒ විතරක් මේ තව සුවිශේෂ දෙයක් තමයි රාජ්‍ය බුද්ධිංශයේ පවා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. එහිදී කියලා තියෙනවා ඒ වාර්තාව තුල තියෙන පැහැදිලිවම ශානි අබේසේකරට තර්ජන ගර්ජන තිබෙනවා. නමුත් ඒවා ඍජු වශයෙන් නොවයි, ඒවා නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු කිරීමේ හැකියාවක් නැහැ කියලත් ඒ වාර්තාවක තියෙනවා. ඒ කියන්නේ මේ
රාජ්‍ය බුද්ධියංශයේ ප්‍රධානියා කවුද? මේජර් ජෙනරාල් සුරේෂ් සැලි. සුරේෂ් සැලි කියන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ටිරාන් නලස්ලාගේ වැඩ බලන පොලිස් ප්‍රතිවරයාගේ හොඳම ගජියෝ. ඉතින් එයා කියනවා ශානි අභේසේකරට තර්ජනයක් ගර්ජනයක් තිබෙන බව තිබෙනවලු. හැබැයි ඒවා ඍජුවම තක්සේරු කරන්න පුළුවන් තර්ජන නෙමෙයි එහෙම ඔප්පු කරගන්න බැරි කියලා තමයි එයාගේ වාද. හැබැයි අනිත් අය කියනවා පොලිස් විශේෂ කාර්යාංශය සහ වෙනත් පොලිස් පරීක්ෂණ වාර්තා කියනවා පැහැදිලි වශයෙන්ම මේ පුද්ගලයාට එහෙම ශානි අභේසේකරට තර්ජනයක් තිබෙනවා යොදවන ලෙසට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත කර ඇති නියෝගය අනුව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නිරීක්ෂණය වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මොහුගේ ආරක්ෂාව තර කරන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරලා තිබෙනලු. නමුත් ඒ ක්‍රියා ඔහු ඒක කළා නැහැ කියන එක මෙන්න මේ වார்த்தාවේ මෙන්න මෙතන පැහැදිලිව සඳහන් වෙනවා. මෙන්න මේ ටිකේ ශානි අබේසේකර මහතාට ඇති ජීවිත අවදානම සැලකිල්ලටගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මගින් අන්තර් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා කියන්නේ පහුගියදා විශ්‍රාමගත චන්දන වික්‍රමරත්න විසින් ලබා දී ඇති නියෝග අනුව ක්‍රියා කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත කඩිනමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙන්න මේ වார்த்தාවෙන් පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. ඉතින් මේ තරම් තත්යක් ඒ විතරක් නෙමෙයි මේ තවත් ඔබට ඉතාමත් වැදගත් කරුණු කිහිපයක්ම මා ප්‍රකාශ කරන්න. මේ තියෙනවා එක තැනක තියෙනවා මේ හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ අස්සනේ නිකුත් කරපු වார்த்தාවකුත් මගේ තියෙනවා. එහි තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. ශානි අබේසේකර විසින් සිදු කර ඇති ශානි අබේසේකරගේ පරීක්ෂණ වලට අද අත්තරම් මෙහෙම ඇතිනේ. ශානි අබේසේකරට ඔහු විසින් සිදු කරන ලද විමර්ශන වලට අදාළව අත්අඩංගුවට පත්වුවන් වෙතින් සහ දැනට බන්ධනාගාර ගතව සිට අපරාධකරුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් පවා ශානිට තර්ජන ගර්ජන තිබෙනවා. ඒ නිසා ඔහුට නිසි ආරක්ෂාවක් සපයන ලෙසත් දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කළ තියෙනවා. නමුත් ඔහු ඒ දේ කරේ නැති බවට තමයි මේ වාර්තා තුළ සඳහන් වෙන්නේ. මෙන්න මෙහි තවත් ඉතාමත් වැදගත් වාර්තාවක් තියෙනවා. කොළඹ අපරාධ දිසාව කොට්ටාසය අපරාධ දිසා කොට්ටාසි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විසින් වාර්තාවක් නිකුත් කළ තියෙනවා. මේ තියෙන කමල් සිල්වාගේ අස්සනේ නිකුත් කළ තියෙන වාර්තාව ඒ වාර්තාවේ ඉතාමත් වැදගත් තැනක් තියෙනවා ඔබට ප්‍රකාශ කරන්න. කොළඹ දකුණු කොට්ටාසේ බාර නිලධාරියා වෙත දැනුවත් කර ඇතිමුත් ආරක්ෂාව තර කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවත් මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පොලිසිය විසින් සුබවාදී තත්ත්වයක් ලෙසින් නොදකින බවත් යම් හේකින් වින්දිතයාට හා වින්දිතයාගේ පවුලේ සමාජිකයන්ට හානියක් සිදු වුවොත් ඒ කියන්නේ ශානි අබේසේකර හා ඔහුගේ පවුලේ අයට යම්කිසි ජීවිත හානියක් සිදු වුවොත් එහි වගකීම හා වගවීමෙන් ශ්‍රී ලංකා පොලිසියට මිදීමට හැකියාවක් නොමැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මෙන්න මේ වார்த்தාව තුලින් ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරනවා. මේක තවත් කෙටියෙන් කියනවා නම් කිව්වොත් මොකද ශානි අබේසේකරට ජීවිත තර්ජන තිබෙනවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්න, ඔහුට නිසි ආරක්ෂාවක් දෙන්න, ඔහුගේ පවුලේ අයට ආරක්ෂාවක් දෙන්න. හැබැයි එහෙම නොදී ඔහුගේ හා ඔහුගේ පවුලේ අයට යම් ජීවිත හානියක් සිදු වුවොත් පොලිසිය එහි වගකීම බාරගන්න සිද්ධ වෙනවා කියන එක තමයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්ලා ලිඛිතව මේ වார்த்தාවෙන් නිකුත් කළා තියෙනවා. ඒ කියන්නේ ශානිගේ සහ පවුලේ අයට ජීවිත හානියක් සිද්ධ වුවොත් එහි ඒකට පොලිසිය වග කියන්න ඕන කියන එක තමයි පොලිසිය විසින්ම මේ නිකුත් කළ ඇති මේ වார்த்தාව තුල සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මෙහි ඇති භයානකත්වය කුමක්ද කියන එක. මේක අපේ වார்த்தානේ මේ යලිත්ම ප්‍රකාශ කරන්නේ. මේ පොලිසිය විසින්ම නිකුත් කරන ලද වார்த்தා තමයි පොලිසියම බුද්ධ්‍යංශ වார்த்தා තමයි පොලිස් විශේෂ කාර්යාංශයේ රාජ්‍ය බුද්ධි සේවය
අපරාධ විද්‍යුතියන්ගේ කොට්ටාසේ නිකුත් කර වාර්තා තමයි ඒ සම්පින්නන තමයි මම මේ කියවන්නේ. ඉතින් ඒ මගේ වචන නෙමෙයි. ඉතින් ඒ වචනම ඒවව බලනකොට පැහැදිලිව පෙන්වුම් කරනවා සාහනි අබේසේකරට ඝාතනයට ලක් වුණොත් ඒ වගකීම පොලිසිය විසින්ම බාර ගන්න ඕනලු. දැන් ඒකෙම තේරෙනවා ඉතින්. මොකද පොලිසියත් කියන්නේ මේ මිනිහට ආරක්ෂාව දීපන්. එහෙම නැතුව මේක මේ මිනිස්සයා මැරුණොත් බල වගකීම බාර ගන්න කියලා අපිට බාර ගන්න වෙනවා කියලා පොලිසියටම වගකීම බාර ගන්න වෙනවා කියලා පොලිසිය විසින්ම වාර්තා නිකුත් කරලා තිනවා. ඉතින් ඒකයි මේක. නමුත් මේක අන්තිමට මේ ආකාරයට මෙච්චර දේවල් කියලත් මේ මිනිස්සයාට මේ ශානිට අවශ්‍ය ආරක්ෂාව පෞලිය අයට නොදුන්නොත් ගෙදරට සහ ඔහු ගමන් බිමන් යන දේවල් වලට නිසි ආරක්ෂාවක් නොදී ඔහුව යම් හේකින් ඝාතනයට ලක් වූත් වසක් විසක් කවල ඔහු යම් කිසි න්‍යාගන ලෙඩ අනපේක්ෂිත ලෙඩ රෝගයකට හෝ ගොදුරු වෙලා ඔහු ජීවිතය හයිම වුණොත් ඒකට ටිරන් රලස්ලා ඒ රනිල් වික්‍රමසිංහලා ඇතුළු ওই කණ්ඩායම අනිවාර්යෙන් වගකීම යුතුයම තමයි. ඒ වගේම තමයි අපි කාටත් කියන්න පුළුවන් වගකීම යුතුය කියලා. හැබැයි ඔහු ඝාතනයට ලක් වුණාට පස්සේ එහෙම නැත්නම් ඔහුගේ ජීවිතයට හානියක් වුණාට පස්සේ ඔහුගේ දේහය ගිල බොරැල්ල කනත්තේ යටපත් කළා දායි එතනින් වැඩි ඉවරයි. ඉතින් ඒක නිසා මෙහි බොහෝව ආරක්ෂා කිරීමේ වගකීමක් බොහෝ අයට තියෙනවා. ඒ විශේෂයෙන්ම ඒකට එක් හේතුවක් තමයි මොහුව ආරක්ෂා කරගත්තොත් ඉදිරි 2024 හොඳ ආණ්ඩුවක් බිහි වුණොත් අන්න එදාට රාජපක්ෂලාගේ අපරාධවල හොඳ සාක්ෂිකරුවෙක් ලෙස මොහු යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඔහුව මොහුග ආරක්ෂා කිරීමේ වැදගත්කම ඒ තුලනුත් ඉතාමත් වැදගත් ලෙස පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා අපි යලිත් කියන්නේ මේ අපරාධය සිදු නොවෙන්නදී ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රටේ රාජ්‍ය නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පැහැර හරිනවා නම් හිතා මතා හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රියාම් මාර්ගයකින් ඒකට මේ අපරාධයට ඔහුත් අනිවාර්යෙන් වගකීම යුතුයි. ඉතින් මේ බව මා 2023 පෙබරවාරි මාසේ 17 වෙනිදා ඉතාම පැහැදිලිව වීඩියෝ එකක් නිකුත් කරමින් මේ විදිහට ප්‍රකාශ කරා. ඔබට ඊතලේ YouTube channel එකට ගියොත් මේ දිනේට බලා ගන්න පුළුවන්. ඒකෙදිත් මා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ ශානි අබේසේකරට තියෙන ජීවිත තර්ජනය ඉතාමත් ප්‍රබලයි කියන එක. ඉතින් මේ தත්ත්වය අනුව තමයි අපිට මේ විදිහට යලිත් මේ වගේ විදිහට කතා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ශානිගේ ජීවිතයට අනතුරක් සිද්ධ වුවොත් රනිල් වික්‍රමසිංහ ටිරාන්නලස් ඇතුළු කල්ලිය වගක යුතුයි කියන එක තමයි අවසාන වශයෙන් මට ප්‍රකාශ කිරීමට ඇත්තේ. ඉතින් ඔබගේ ඔබත් මේ පිළිබඳ දක්වන අදහස් උදහස් පිළිබඳව කමෙන්ට්ස් කරන්න. ඒ වගේම ඊතලයේ නිවුස් YouTube channel එක subscribe කරන ලෙසත් ඉල්ලා සිටින්න. මම නිහඬ වෙනවා. මම ශ්‍රීලාල් පියන්ත.